පෙරේරා අත් වශයෙන්ම අද අපි මේ හැමෝම එකතු වෙලා මේ වගේ උද්ඝෝෂණ කරන්න ප්‍රධානම හේතුවක් තියෙනවා ප්‍රධානම හේතුව තමයි අපේ රටේ දූෂණය ඒ වගේම වංචාව ඒ වගේ මිනිස්සුන්ට කන්න බොන්න නැති තියෙන තත්ත්වය ගැන අපි තමයි අපි කතා කරන්නේ ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දේ තමයි අපේ රටට හිමි වෙන්න තීච්ච ඩොලර් බිලියන 6.4 අද අහිමි වෙලා කියන එක කොච්චර දැනෙනවද කියන්නේ කැස්පෑවන් 14 දෙනෙක් කැස්පෑවන් 14 දෙනෙක් මැරුණා බෙලට් ගොඩ ගැහුවා පහුගිය දවස්වල ඒ කියන්නේ එක්ස්ප්‍රෙස් පර් නෞකාවෙන් වැටිච්ච බහාලුම් දැන් දැන් දියවිලා රසායනික ද්‍රව්‍ය එළියට එනවා ඒ ඇවිල්ලා මේ කැස්පෑවන් මැරිලා යනවා හැබැයි මතක තියාගන්න ඕනේ දේ තමයි අද අපිට මාළු කන්න හොඳ නෑ අද මිනිස්සුන්ට මාළු කණේක අහිතකරයි මොකද කවුරුත් පරීක්ෂණ කළා නෑ මේ වෙනකම්ම මාළුන්ගේ ශරීරයට කොයිතරම් මේ රසායනික ද්‍රව්‍ය එකතු වුණාද කියලා කැස්පෑවන් මැරෙන්න තරම් විෂ රසායනික ද්‍රව්‍ය නම් මාළුන්ට මේව එකතු වුණා නම් ශරීරයට ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට මාළු කෑම අහිතකරයි අපේ රටේ ඉතාමත්ම විශාල විනාශයකට ඇඳලා අප එක්ස්ප්‍රෙස් පර් නෞකාවේ වන්දිය ඉල්ලුවවත් නැහැ ජනාධිපතිතුමා සිංගප්පූරුවට ගිහිල්ලා ඒ සිංගප්පූරුවේ ජනාධිපති මුණගැහිච්ච වෙලාවේ ඩොලර් බිලියන 6.4ක් අපි අහිමි කරගෙන ඉන්නවා ඉතින් ඒක ඒ අතරතුරේ අපි දකින්නවාද ඖෂධ හිඟ මේ වගේ නොයෙකුත් ප්‍රශ්න තවදයක් අපි මතක් කරන්න කැමතියි ඒ තමයි වජිර අබේර අබේගුණාතර මහත්මයා කිව්වා ත්‍රස්තවාද නරාගින මැරෙන ත්‍රස්තවාදීන් 24 දෙනෙක් ඉන්නවා කියලා සිරියාවේ පුහුණු කරපය අපේ අතරේ දැන් අපි දන්නේ නැහැ එදා පාස්කු ප්‍රහාරය කරන්න මේ සමහර අය සම්බන්ධ වෙන්නේ නැති අපි දන්නේ නැහැ අපි පාරේ යනකොට කී දෙනෙක් ඊට පස්සේ එක පාට කුපුරෝ ගනීද කියලාවත් අවිනිශ්චිත භාවයක් ඇති වෙලා තියෙනවා ඒ වගේම අපි දකින දෙයක් තමයි අද පාරේ තරුණයෝ තරුණියෝ මරලා දානවා කවුරු හොයන්නේ නැහැ මේ මරණ සිද්ධ වෙන්නේ කොහොමද කියලා හැමදාම වාර්තා කරන දෙයක් තමයි මිනිස්සු මැරෙනවා වෙඩි තියලා හැබැයි කවුද මැරුවේ මොන හේතුවක් මතද කියන එක හොයලා බලන්නවත් නැහැ ඒ අතරතුරේ EPF ETF සොරකම් කරලා මිනිසුන්ගේ ජීවත් වෙන්න තියෙන අර පුංචි සොච්චමත් නැති වෙගෙන යන්න වෙනවා අනෙක් පැත්තෙන් ගත්තහම ඖෂධ හිඟේ නිසා අද කියන්න පුළුවන් දෙයක් තමයි මහනුවර රෝහලේ තව ටික දවසක් යනකොට සීන ඇති කරන්න ඉන්නේ එකම එක වෛද්‍යවරයා මේක තමයි අපේ රටේ ඉරණම මේ රටේ වෛද්‍යවරුන් රට අතහැරලා යනවා ඉතින් මේ වෙලාවේ කියන්න තියෙන එකම දේ තමයි අපි පාරට බහැලා ඉන්නේ එක්කෝ ඡන්දයක් තියලා සාධාරණ ඡන්දයක් තියලා මිනිසුන්ට අවස්ථාව දෙන්න තමන්ගේ විශ්වාස කරන දේ තමන් බලාපොරොත්තු දෙන ඉෂ්ට සිද්ධ කරගන්න එහෙම නැත්නම් මේ රට හදන්නට මීට වඩා හොඳ ක්‍රමයක් ඇති කරගන්න ඕනේ ඒ නිසා ජනාධිපතිතුමා මේ වෙලාවේ ලොකු වගකීමක ඉන්නේ අපිට බහැ මේ කිසිම දෙයක් නොවෙනා වගේ බලාගෙන ඉන්න ඒ නිසා තමයි අපි විශ්වාස කරන දේ දෙවැනි අරගලය ආ යුතුයමයි දෙවැනි අරගලයක් මේ රටේ ඇතිවිය යුතුයමයි එහෙම නැත්නම් අපිට මේ 225 පන්න ගන්න කිසිම විදියක් නැහැ මේ ඔක්කොම යාළුවෝ මේ ඔක්කොම මාළුවෝ ඒ නිසා අපිට මේ අය පන්න ගන්න අමාරුයි ඒ නිසා දෙවැනි අරගලයක් අත්‍යවශ්‍යයි මම නැවත වතාවක් මතක් කරනවා විශේෂයෙන්ම මාළු කන එක අහිතකරයි එක්ස්ප්‍රෙස් පර් නෞකාවේ ඒ රසායනික ද්‍රව්‍ය දැන් දියවෙනවා මේ දියවෙන රසායනික ද්‍රව්‍ය ටික දැන් මාළුන්ගේ ශරීරගත වෙලා අපි කන එක හොඳ නැහැ ඒ නිසා කරුණා කරලා මේ එක්ස්ප්‍රෙස් පර් නෞකාවේ වෙච්ච සිද්ධියට වන්දියත් අරගෙන මුහුද පිරිසිදු කරගන්න ආරම්භ කරන්න අවශ්‍ය වෙනවා ඉතින් මේ අපේ කන්නේ සොයිරියන් සියලු දෙනාම ඉන්නේ ඉතාමත්ම හොඳ හදවතකින් අපිට අවශ්‍යයි වෙනසක් මෙහෙම යන්න බෑ මෙහෙම යන්න කිසිසේත්ම බෑ ගමන දැන් කෙටි මිනිස්සු මැරෙනවා තව ටික දවසක් යනකොට මේ රට විනාශයට පත් වෙනවා ඒ කාටවත් වළක්වන්න බෑ
ඒ නිසයි අද අපි පාරට ඇවිල්ලා තියෙන්නේ.